ලක්තිරණ පුවතකට එහා කී රටගෙන කුමක් අපි මුලින්ම ගත්තොත් එහෙම අපි දන්නවා පහුගිය කාලෙදී මා ප්‍රධාන වශයෙන් රටේ සාකච්ඡාවට ලක් වෙච්ච මාතෘකාවක් තමයි ත්‍රස්තවාදී වැළැක්වීම පනත 1979 දී ගෙනාපු ත්‍රස්තවාදී වැළැක්වීම පනත සම්බන්ධයෙන් බරපතල සාකච්ඡාවක් මතු වුණා ඒ සාකච්ඡාව මතු වෙන්නේ පහුගිය අරගල කාල සීමාවෙන් තියෙද්දී ඒ කාල සීමාවේ අවසාන භාගයේ වෙද්දී අපි දන්නවා අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදිරිගේ සහෝදරයාත් එවැගේම සිරිදම්ම හාමුදුරුවොත් හසන් ජීවන්ත සහෝදරයාත් මේ තිදෙනාව ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ රැඳවුම් නියෝග නිකුත් කරලා දවස් 100 ගාණක් රඳවලා තියන්න මේ ආණ්ඩුව කටයුතු කරා රනිල් වික්‍රමසිංහගේ රනිල් රාජපක්ෂගේ පාලනය යටතේ. ඒත් එක්ක තමයි සමාජ ලෝක කතාබහක් මේ සම්බන්ධයෙන් ආවා. නමුත් අපි දන්නවා මේ පනත යටතේදී උතුරේ ජනතාවට උතුරේ තරුණ තරුණියන්ට බරපතල විදිහේ පීඩාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච තත්ත්වයක් තිබුණා. උතුරේ ජනතාව පහුගිය කාලයක් තිස්සේ සම්බන්ධයෙන් යා මර්ගලේ කීඩියා සරණ කීඩියා විශේෂයෙන්ම PTA ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වහාම අහෝසි කරන්න කියන ඉල්ලීම පදනම් කරගෙන. ඒ වගේම තමයි දකුණේ සමාජයටත් මේ සම්බන්ධයෙන් බරපතල විදිහේ සාකච්ඡාවක් පහුගිය කාලේ ගොඩනැගුණා. විශේෂයෙන් මේ දකුණේ ක්‍රියාත්මකයට වමේ දේශපාලන පක්ෂ වෘත්තීය සමිති බහුජන සංවිධාන මේ සිවිල් ක්‍රියාකාරකීන් ඒත් වසර ගාණක් තිස්සේ කියමින් ඉන්නවා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරන්න. මේක කවුරුත් මේ මේකට සංශෝධන ගේන්න කියලා කවුරුත් පහුගිය කාලේ කිව්වේ නැහැ. මේ පනතට වෙන මොනවා හරි ඇතුල් කරලා මේක ටිකක් මේ දැන් තියෙන එක දරුණු වැඩි ඒ නිසා මේක ටිකක් හොඳ එකක් කරන්න කියලා කවුරුත් කිව්වේ නැහැ. මේකට විරුද්ධ වෙච්ච අය සියලු දෙනාම කිව්වේ මේක ශිෂ්ට සම්පන්න සමාජයක නීතිය පවත්වාගෙන යාම සඳහා සුදුසු නොවන නීතියක්. ඒ නිසා මේක අයින් කරන්න. මොකද හොඳම උදාහරණ තමයි මෑත කාලේ අපිට හම්බෙච්ච හොඳම උදාහරණ තමයි වසන්ත මුදලිගේ සහෝදරයා සිරිදම්ම හාමුදුරුවෝ තසාන් ජීවන්තත් කිසිම චෝදනාවක් නැතුව. දැන් ඒකෙදි ඔවුන්ව නිදහස් කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයෙන් දීපු නියෝගයේ බොහොම පැහැදිලිව තියෙනවා. බොරු සාක්ෂි මත පදනම් වෙලා මෙයාලව රඳවගෙන ඉන්න සමහර නිලධාරීන් බොරු සාක්ෂි දීලා තියෙනවා. දර අන්තිමට ත්‍රස්ත විමර්ශන ඒකකයේ උසාවියට ඇවිල්ලා කිව්වේ බස් ගැමුණුගේ මොටිවේෂන් අප්පච්චිගේ සාක්ෂි නිසා මේගොල්ලෝ රඳවලා තියාගන්නවා. ඉතින් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත කියලා කියන්නේ එහෙම භයානක එකක්. ඒ කියන්නේ කිසිදු වෙලාවක අධිකරණයකට විරුද්ධ අධිකරණයකට ඉදිරිපත් නොකර ආණ්ඩුව තමන්ට විරුද්ධව කටයුතු කරන ඕනෑම කෙනෙක් රඳවලා තියා ගැනීම හැකියාව තිබුණු පනතක්. ඒ වගේම තමයි මේක යටතේ අත්තරංගුවට අරගෙන වසර 14ක් හිරගත කරලා තිබුණු සහෝදරු තමිල් සහෝදරු 3 දෙනෙක් මේ ඊයේ පෙරේද දවසක නිදහස් කරනවා කිසිම චෝදනාවක් නැතුව. දැන් අපි අහන්නේ එතකොට ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ මේගොල්ලෝ අත්තරංගුවට අරගෙන අවුරුදු 14ක් රඳවලා තිබ්බට පස්සේ නිදොස් කර නිදහස් කරනවා කිසිම චෝදනාවක් නැහැ කියන. දැන් අපි අහන්නේ මොකද්ද තියෙන නීතිය ඒ 3 දෙනාගේ ජීවිතේ ගත වෙච්ච අවුරුදු 14 නැවත දෙන්න. මොකද්ද යුක්තිය ඉෂ්ට කරන්න පුළුවන් ක්‍රමය? මොකද්ද ඒකට සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන් ක්‍රමය? කාගෙන්ද වන්දි ඉල්ලන්නේ? වන්දි හම්බුණත් ඒ මිනිස්සුන්ගේ ජීවිත, ඒ මිනිස්සුන්ගේ ඥාතීන්, දරුවන්ගේ ජීවිත මේ වගේ ගත වෙච්ච මහා ඛේදාන්තයක් බවට පත් වෙච්ච ජීවිතවලට වන්දි ගෙවීමේ හැකියාව තියෙන්නේ කුමන නීතියකටද? මොකද්ද යුක්තිෂ්ඨ කරන්න පුළුවන් ක්‍රමය? එහෙම කිසිම එකක් මේ නරුම නීතිය ඇතුලේ නැහැ. මේ නීති හදනේව ඇතුලේ එහෙම එකක් එන්නේත් නැහැ. දැන් ඇවිල්ලා තියෙනවා මේකට විරෝධයාවට පස්සේ විජේදාස රාජපක්ෂ අලුත් පනත් කෙටුම් පතක් පහුගිය මාර්තු මාසේ 22 වෙනිදා ගැසට් පත්‍රයකින් එළියට දැම්මා. ඒක තමයි ත්‍රස්ත විරෝධී පනත. ප්‍රතිත්‍රස්ත පනත කියලා කියන්නේ ඒකටම තමයි. දැන් කලින් තිබ්බ PTA දැන් තියෙනවා ATA. දැන් මේක ගේන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට වඩා හොඳ ත්‍රස්තවාදී වැළැක්වීම සඳහා ගේන එකක් කියලා. දැන් 1979 ගෙනාපු ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට අනුව නම් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හඳුන්වන්නේ මේ ආයුධ සන්නද්ධ වීමක් එහෙම එකක් ඕනෙන්න. ඒ නැතත් දැන් වසන්ත මුදලි කියලා ඒ නැතත් ඒ පනත යටතේ හිරේ හිටියි. දැන් මේ අලුත් පනතේ තියෙනවා අපි පහුගිය මාධ්‍ය සාකච්ඡාවකදීත් මේක බරපතල විදිහට කිව්වා. මේ පනතට අනුව දැන් අපි හිතමු පහුගිය ආණ්ඩු හැම එකක්ම හොරා කෑවා කියලා මිනිස්සු කිව්වනේ. හොරා කෑවා කියලා මිනිස්සු කිව්වා. අපි දැක්ක එලිපිට හොරා කෑවා. නැත්තම් ඉතින් ලංකාවට වැඩිම විදේශ විනිමය ආපු එක අවුරුද්දක් තමයි 2021 අවුරුද්ද. ඒ ආපු විදේශ විනිමයට මොකද උනේ කියලා කවුරුත් දන්නේ නැහැ. හැමෝම දන්නවා වෙච්ච දේ ආණ්ඩු හොරා කෑවා. බැසිල් රාජපක්ෂලා මේ ඉන්න ඔක්කොම 70% එකතු වෙලා මේ ටික රටින් පැන්නුවා කියලා හැමෝම දන්නවා. දැන් අලුතින් ඇවිල්ලා තියෙන ප්‍රතිත්‍රස්ත බන්දරට අනුව ආණ්ඩුව හොරා කෑවා කියලා අපිට කියන්න බෑ. ආණ්ඩුව හොරා කාපු සල්ලි ආපහු දීපල්ලා කියලා කියන්න බෑ. ඒ පනතට අනුව ආණ්ඩුවට යමක් කිරීමට හෝ නොකිරීමට බලකිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා.
එකෙනෙන් දැන් පහුගිය ඒ කියන්නේ මේ ලෝක ඉතිහාසෙම මේ පනතරනුව ලෝක ඉතිහාසෙම ගත්තම ත්‍රස්තවාදී ක්‍රියාවලින් පිරිච්ච ඉතිහාසයක් තියෙන ලෝක ඉතිහාසය. ඇයි මේ අපි කතා කරන මොහොත වෙද්දිත් විදේශ රටවල්වල කම්කරුවෝ බාහිර බැහැලා ඉන්නේ. ශිෂ්‍යෝ බාහිර බැහැලා ඉන්නේ අධ්‍යාපන අයිතිල්ල. වැඩි ඕනේ අපි ලංකාවේ ගත්තම පහුගිය පහුගිය මේ ඉතිහාසය අපි කියන්නේ 71 88 89 පැත්ත කිද්දීමු අපි. මේ මෑත එන්නකො. මෑත වෘත්තීය සමිති අරගල ගිය මොකටද? වැටුප් වැඩි කරන්න කියලා ඉල්ල. අන්න ආණ්ඩුවේ ඉල්ලීමක් ඉල්ලනවා. දැන් ආණ්ඩුවේ මේවයි තියෙනවා මානව හිමිකම් වල, ඒවයි මේවයි ප්‍රකාශන වල තියෙනවා මිනිස්සුන්ගේ විරෝධය පළ කර හැකි. උද්ඝෝෂණය කළ හැකි. හැබැයි ආපහු මේ නීතියෙම තියෙනවා උද්ඝෝෂණය කළොත් මෙන්න දඬුවම් කියන. පොලිසියට පුළුවන් අපි නොකරන දේවල් දාලා පාර පොලිසිය පාර වහනවා, අපි පාර වැහුවා කියලා නඩුව දානවා. පොලිසිය අපිට කඳුළු ගෑස් ජල ප්‍රහාර ගහනවා, පොලිසිය ගුටු කෑවා කියලා හොස්පිටල් ඇඩ්මිට් වෙනවා. එතකොට වෙන්නේ නැවත වතාවක් අර මානව හිමිකම් රකින්නවා කියන නීතියෙම්ම මේවා කඩ කරා කියලා දැනටත් උසාවිවල අපිට නඩු දිනනවා. පහුගිය අරගලේ ක්‍රියාකාරීන්න නඩු දිනනවා දැනටත්. නඩුවල නඩු අවුරුදු ගණන් ඇදෙනවා. දැන් මෙහෙම තියෙද්දි තමයි නැවත වතාවක් ප්‍රතිදස්ත බණතින් කියනවා ආණ්ඩුවට යමක් කිරීමට හෝ නොකිරීමට බලකිරීම. ඒ කියන්නේ ආණ්ඩුවට හොරකම් කරන්න එපා කියලා කියන්නත් බෑ. අපේ වැටුප් වැඩි කරන්න කියලා කියන්නත් බෑ. අපිට කණ්ඩ බොණ්ඩ නැති එක උඹලගේ ප්‍රශ්නයක්. ඒ නිසා අපිට කණ්ඩ බොණ්ඩ දීපල්ලා කියලා කියන්නත් බෑ. බෙහෙත් ටික නැතිව බෙහෙත් ගන්න අපි බදු සල්ලි ගෙවලා තියෙනවා. ඒ නිසා ඉස්පිරිතාල වලට බෙහෙත් ටික ගෙනෙල්ලා කියලා අපිට කියන්නත් බෑ. කොටින්ම කියනවා නම් අපිට ජීවත් වෙන්න දීපල්ලා කියලා. දැන් ආණ්ඩුව අපේ ජීවත් වීමේ අයිති අහිමි කරලා තියෙද්දි අපිට ජීවත් වෙන්න දීපල්ලා කියලා පාරට බහින්න බෑ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ පනත ඇවිල්ලා නැතුවත් ආණ්ඩුව වැඩ කරන්නේ කොහොමද? මේ පනත රණුව ගත්තට පස්සේ මෙවැනි ක්‍රියා, ඒ කියන්නේ මේ පහුගිය කාලයක් තිස්සේ, කියන්නේ ජනාධිපතිරි ඉල්ලාස් වෙන්න කිව්වනේ. ඒතර ජනාධිපතිරි ඉල්ලාස් වෙන්න කීමත් බලකිරීමක්, ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පත් වෙනවා. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙච්ච ගමන් දැන් වැටුප් වැඩි කිරීම සඳහා වෘත්තීය සමිති අරගලයක් කරනවා. ශිෂ්‍යෝ අධ්‍යාපන අයිතිල්ලලා අරගලයක් කරනවා. දැන් මේ වෘත්තීය සමිති වලට හරි ශිෂ්‍ය සංගම් වලට හරි ඒ ක්‍රියාකාරීන්ට හරි කවුරු හරි නවා තැන් දෙනවා. දැන් ඒගොල්ලෝ අපි කරන වැඩ මුකුත් නොදැන ඒගොල්ලෝ කුලියට ගෙදරක් දෙනවා. දැන් අපි ත්‍රස්තවාදී ක්‍රියාවක් කරන්න කියලා රනිල් රාජපක්ෂ තීරණය කරාම අර මිනිස්සයා ත්‍රස්තවාදීට සම්බන්ධ මිනිස්සෙක් බවට පත් වෙනවා. එතකොට ඒ පාවිච්චි කරන ගොඩනැගිලි පවා රාජ්‍ය සන්තක කළ හැකියි. සමාජ මාධ්‍ය ඇතුලේ, ප්‍රධාන මාධ්‍ය ඇතුලේ මේවයි ප්‍රවෘත්ති විකාශය කරන්න බෑ. දැන් අපි හිතුවත් එහෙම උද්ඝෝෂණයක් කරනවා ආණ්ඩුවේ යමක් ඉල්ලලා. දැන් උද්ඝෝෂණ කෙරෙන්නේ නෑ. ඒ කියන්නේ නීත්‍යානුකූල ක්‍රමයට උද්ඝෝෂණ කරනවා කියලා එකක් මේ ඉතිහාසෙ කොහෙවත් වෙලා නෑ. ඒක තමයි අපි කිව්වේ. දැන් නීතියේම තියෙන උද්ඝෝෂණ කළ හැකියි කියලා. ඒ නීතියේම තියෙන උද්ඝෝෂණ මෙන්න මෙහෙම කරාම මෙහෙම දඬුවම් දෙනවා කියලා. ඒතර ඔය නීත්‍යානුකූල ක්‍රමයකට කරන උද්ඝෝෂණ කියලා જાතියක් නෑ. නීතියෙන් මේක බේරෙන්නේ නැති හින්දා තමයි මිනිස්සු ඊට එහා ගිය ක්‍රමයක් අනුගමනය කරන්නේ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. දැන් පත් වෙච්ච ආණ්ඩුවකට අරගලේ ඉල්ලීමක් තිබුණා. මේ ව්‍යවස්ථාවේ නැහැ මහජන නියෝජිතින් නැවත කැඳවීමේ බලය නැහැ. මහජන නියෝජිතින් නැවත කැඳවීමේ බලය ජනතාවට නැහැ. ඒ කියන්නේ අපිට පුළුවන් කතිරේ ගහලා පත් කරන්න විතරයි. කතිරේ ගහලා අපි පත් කරොත් මිනිහා තුවක්කුවක් ඇවිල්ලා අපිට අරන් වෙඩි තිබ්බොත් එහෙම මිනිහා අප්සෙට් කියලා අපිට කියන්න බෑ. ඒක දැනුත් නැහැ. දැන් අරගලේදී යෝජනාවක් ආවා අලුතින් හැදෙන ව්‍යවස්ථාවකට මහජන නියෝජිතින් නැවත කැඳවීමේ බලය උණු. දැන් ඒක ආණ්ඩුවෙන් කරන, ඒ කියන්නේ ආණ්ඩුවට කරන බලපෑමක් තමයි ඒක. මේක ඇතුල් කරන්න කියලා ජනතාව කියනවා. ඉතින් ඒකනේ ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. ජනතාවට අයිති ප්‍රජාතන්ත්‍රවාද. ජනතා පරමාධිපත්‍ය, ඒක තමයි ජනතා පරමාධිපත්‍ය. හැබැයි දැන් මේ පනතරණුව ප්‍රතිදස්ත පනතරණුව ජනතා නියෝජිතින් නැවත කැඳවීමේ බලය දෙන්න කියලා නීතියට ඇතුල් කරලා ඇතුල් කරන්න කියලා ඉල්ලන එක ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනවා. ඒ ආණ්ඩුවට බල කිරීම. එතකොට මේ ඉල්ලීම කරන්න අපි කොහේ හරි රැස් වෙලා රැස් වීමක් පැවැත්වුවොත් එහෙම ඒ රැස් වීම කරපු දෙනා ත්‍රස්තවාදී ක්‍රියාවකට පාවිච්චි කරපු දෙනා. දැන් අපි මේ මාධ්‍ය සාකච්ඡාව හරහා කියනවා අපි මේ ජනතාවට බලය ඕන, බලය දියවන්නාවෙන් එළියට ගන්න ඕනේ. ඒ නිසා මහජන කවුන්සිල්, ජනාරක්ෂක සභා මේවා පිළිගන්නේ. ඒකත් ආණ්ඩුවට කරන බලපෑමක් තමයි. එතකොට දැන් කවුරු හරි මාධ්‍ය ආයතනයෙන් මේක වාර්තා කරනවා කියලා හිතන්නේ. මේක වාර්තා කිරීමත් ත්‍රස්තවාදී ක්‍රියාවක්. ඒ කියන්නේ මොකුත් කරන්න බෑ. පාරක බැහැලා එහෙම එහෙ බලන්නෙත් නැතුව බිම් බලාගෙන අල්ලපු මිනිහත් එක්කවත් ආණ්ඩුවට බනින්න නැතුව මෙහෙම යන්නේ. ඇයි පොලිසියට විශ්වාස කරේතු ආරංචි මාර්ගයකින් හම්බුනොත් එහෙම මෙන්න මෙහෙම සාකච්ඡාවක් මෙතන කෙරලා තිනවා කියලා ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් සිද්ධ වෙච්ච ස්ථානයක් බවට පත් වෙනවා මේ ප්‍රතිදස්ත බලතල. දැන් මේක එතකොට මොන ත්‍රස්තවාදයක් නවත්තන්නද මේක ගෙනලා තියෙන්නේ? මේ පණතේ තමයි ත්‍රස්තවාදී තියෙන්නේ. ඇයි? ඇයි මිනිස්සුන්ට එහා මෙහා යන්න තියෙන නිදහස, කතා කරන්න තියෙන නිදහස, විරෝධය පළ කරන්න තියෙන නිදහස
මූලික මිනිස් අයිතිවාසිකම් පවා අමු අමුවේ උල්ලංඝනය කරමින් හදපු පනතක් තමයි මේ. ඉතින් මේක එන්නේ වෙන මොකටවත් නෙමෙයි. අපි දන්නවා බහුගේ කාලයක් තිස්සේ මේ ආණ්ඩු හැම එකකටම හම්බෙච්ච අත්දැකීමක් තියෙනවා. දැන් අපි දැක්කේ නෑ මේකට විපක්ෂයේ තීරණාත්මක විරෝධයක් පළ කරලා. තීරණාත්මක විරෝධයක්. ඒ කියන්නේ එයාලත් ඉන්නේ මේවා සුද්ධ කරන්න ඕන. මේක හොඳ කරන්න ඕන. කෑලි කපන්න ඕන. මේකේ කෑලි කපන්න කියලා මේ පනත බලපු කිසි කෙනෙකුට මේකේ කපන්න දෙයක් නෑ. මේක අල්ලලා විසික් කරලා දාලා ගිනි තියන්න ඕනේ. දැන් විජේදාස රාජපක්ෂ අද කියනවා මේක පාර්ලිමේන්තුවට දාන එක తాවකාලික නවත්තන. දැන් කවුද කිව්වේ මේක తాවකාලික නවත්තන්න කියලා? තව මොනවද මේක කපන්න තිබ්බේ? මේකේ අකුරක් නැහැර ගත්තොත් අපිට දුන්නොත් එහෙමනම් අපිට පුළුවන් මේකේ අකුරක් නැහැර. ඒ කියන්නේ මේ පුළු පනතම් මෙහෙම කපලා දාන හැරෙන්න මේකේ සංශෝධනය කරන්න දෙන්නේ අපි අහන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවක් යම් කෙනෙක් කරනවා නම් අන්තවාදී ක්‍රියාවක නිරත වෙනවා නම් දැනට ලංකාවේ තියෙන සාමාන්‍ය නීතිය හොඳටම ප්‍රමාණවත් ඒ කරන පුද්ගලයෙක්ව සංවිධානයකට අදාළ නීතිය හමුවට පමුණුවන්න දැනට තියෙන නීති හොඳටම ප්‍රමාණවත්. ඒක නීති විශාරදීන් ත්‍රස්තවාදයේ වැළැක්වීම පනතේට කිව්වා. නීති විශාරදීන් අදත් කියන්නේ ඒක. දැන් විජේදාස රාජපක්ෂ කියන නීති විශාරදීන් අර අරගොල්ල මේගොල්ල කිව්වල මේකට බහේ මේ මේ ශේෂ්ඨාධිකරණයට යන්නේ. ශේෂ්ඨාධිකරණයට යන්නේ මොකටද මේකට? දැන් මේ මේක මේක මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරනවා කියලා හැමෝම කියනවා. දැන් ජාත්‍යන්තර සංවිධානත් කියලා තියෙනවා මේකට මේක ගේන්න එපා කියලා. ඉනිසයන් తాවකාලික කතාවක් අපිට කියන්න එපා. අපි අපේ අරගලයේ ගිනිච්චේ ත්‍රස්තවාදී වැලැක්වීමේ පනතත් එපා අනිත් මර්ධන නීතිත් එපා. පුනරුත්ථාපන පනතත් එපා කියලා කිව්වේ. කවුද ඉල්ලුවේ මේක සුද්ධ කරපු එක? මේකට යා මේ කළු පනත සුදු කරලා ඉල්ලුවද කවුරු හරි? නෑ සුදු කරන්න බෑ මේක. මේක මෙරටේ ජනතාවගේ විතරක් නෙවෙයි මේ ලෝකෙටම ලෝකෙ මේක තමයි අපි කිව්වේ ලෝක ඉතිහාසයට අනුව ඒ කියන්නේ මේ පනතර අනුව ලෝක ඉතිහාසයේම ත්‍රස්තවාදී ඒ ලෝකේ රටවල් ගානක අරගල වලින් ඉන්නේ මිනිස්සු දේවල් දිනාගත්තා. අද රටේ අරගල සිද්ධ වෙනවා. එතකොට මුළු ලෝක ඉතිහාසෙම මේ පනතර අනුව ත්‍රස්තවාදයක්. ඒ නිසා අපි විජේදාස රාජපක්ෂ ඇතුළු මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කියනවා දැන් ආණ්ඩුවට තාමත් උත්තරයක් නැහැනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි යාළට තිබුණු උත්තරේ. ඒක එක නායවාරිකයක් ඇවිල්ලා තිනවා. ඒ හින්දා ඒගොල්ලෝ හිතනවා ඒකේ ආතල් එකෙන් මිනිස්සු ඉදී කියලා. ඒකෙන් චූන් වෙලා අපි මොකුත් නොකර ඉදී කියලා. මිනිස්සු අරගල වලට විරුද්ධ වෙයි කියලා තමයි ඒගොල්ලන්ගේ හීන ලෝකේ දිනේක බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ හිතනවා මේක පාවිච්චි කරලා දැන් මේ වෙලාවේ තමයි හොඳටම මේ ගෙඩිය කඩා ගන්න පුළුවන් වෙලාව. ඒ නිසා මේ IMF එකේ ණයක පැත්තකින් හම්බෙනවා, ගෑස් අඩු වෙනවා, තෙල් මිල අඩු වෙනවා, බඩු මිල අඩු වෙනවා. මේවා ඔක්කොම එක්ක දැන් ප්‍රතිදස්ත පනත ආපහුගෙන. මේ ඔක්කොම දැන් මේවා වෙන වෙන චිත්‍ර විදිහින් පේන්නේ අපිට. ඒ කියන්නේ IMF එකේ ණය වෙන එකක්, IMF එක ඇවිල්ලා මේ පාරදුෂ්‍යභාවයෙන් ගෙනියන එකක්, දූෂණ විරෝධය ගැන කතා කරන එකක්, රටවල් හොඳ කරන්න එන එකක් කියලා එක පැත්තකින් චිත්‍රයක් පේනවා. ඊට පස්සේ අපිට පේනවා රනිල් වික්‍රමසිංහ ප්‍රතිදස්ත පනතක් කියනවා කියලා. ඒතර සමහර අය තර්කයක් හදනවා දැන් මේ IMF එකේ කොන්දේසිත් එක්ක නෙමෙයි මේ පනත එන්නේ මේක රනිල්ගේ වැඩක් මෙහෙම කියලා. නේ අපි අහන්නේ දැන් මෙච්චර කාලයක් ඒ කියන්නේ මේ ගෑස් මිල රුපියල් ඉතිහාසයේ අඩුම ඒ කියන්නේ වැඩිම අගයකින් අඩු කරා කියලා. අපි අහනවා පහුගිය අවුරුදු කීපය ඇතුළත ඉතිහාසයේ වැඩිම අගයකින් තමයි ගෑස් මිල වැඩි උනේ. රුපියල් 1500 විතර තිබුණු ගෑස් සිලින්ඩරේ මිල රුපියල් 4000 ගන්නට ආවා. ඒක දැන් 1000කින් අඩු කරලා තියෙනවා. ඉතින් අපි අහන්නේ දැන් ඒකට මොකද්ද මේ මල්තිල වඳින්න ඕනේ? දැන් තව අඩු කරන්න ඕන. දැන් විදුලි බිල වැඩි වෙච්ච මේ ඔක්කොම අත්නෝමතික විදිහට අසාධාරණ විදිහට වැඩි කරනවා. අපි හිතුවොත් එහෙම ගෑස් මිල වැඩි කරන්න උනේ කාගේ වරදින්ද? රුපියලේ අගේ අවප්‍රමාණය උනේ කාගේ වරදින්ද? ඒ නිසා තෙල් මිල ඉහළ ගියේ කාගේ වරදින්ද? බඩු මිල ඉහළ ගියේ උද්ධමනය වැඩි උනේ කාගේ වරදින්ද? දැන් ඖෂධ නැති වෙලා තියෙන්නේ කාගේ වරදින්ද? දැන් මේ ආණ්ඩුවේ මැතිවරණතුරු ඔක්කොම ඇවිල්ලා කියනවා ජනතාව වැරදි කර ඇත. ජනතාව වැරදි කරවන්නේ. හරිද? ඒගොල්ලන්ගේ වැරදි නිසා තමයි පහුගිය කාලේ ගෑස් නැගලා තිබ්බේ. ඒ නිසා අපි ඔන්න IMF එකෙන් අපි ඒකට ජනතාව ගැන අනුකම්පා කරලා අපි IMF එකෙන් ණයක් ගත්තා. දැන් ගෑස් මිල අඩු කරා. බම්බු තමයි ඉතින්. ඒ කියන්නේ දැන් ගෑස් මිල ඉතිහාසයේ වැඩිම අගයකින් වැඩි වෙච්ච එක දැන් අපිට කියනවා ඉතිහාසයේ වැඩිම අගයකින් අඩු කරා. අපි කියන්නේ එහෙනම් ඉතිහාසයේ වැඩිම අගයකින් වැඩි වෙච්ච ගාන අඩු කරා. කලින් තිබ්බ ගානට කියන්නේ. වැටුක් වැඩි කරන්න ලෑස්ති නෑනේ. බදු පනත සංශෝධනය කරපු එක අකුල ගන්න ලෑස්ති නෑනේ. එහෙනම් මේවා ඔක්කොම කලින් තිබ්බ ගානට කියන්න පුළුවන්. ඒ නිසා දැන් ඇවිල්ලා තියෙන්නේ මේ ඇවිල්ලා තියෙන දැන් IMF එකේ කොන්දේසි ගැන ලොකු කතාවක් අපිට කියනවා. රහස්‍ය තමයි දැන් මේක යටතේදී වංචා දූෂණ වැළැක්වීම සඳහා දරුණු නීති රීති ගේනවා කියලා තමයි තමයි කියන්නේ. දැන් IMF එකේ කොන්දේසි ගැන අපි මුල ඉඳලම කිව්වා අපි කියනවා වෙන මොකුත් දෙවෙයි. IMF එකේ කොන්දේසි ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙබ් අඩවියේ තියෙනවා ලංකාව ගැන ඒගොල්ලෝ අවස්ථා කීපෙක් දාපු වාර්තා. අපි අහනවා IMF එකේ කොන්දේසි වල තිබ්බේ නැද්ද බලශක්තියින් වල මිල ඉහළ දාන්න කියලා.
තෙල් මිල ඉහළ දාන්න විදුලි බිල ඉහළ දාන්න කියලා IMF එකේ කොන්දේසි වල තිබ්බේ නැද්ද? බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න කියලා IMF එකේ කොන්දේසි වල තිබ්බේ නැද්ද? ඊට පස්සේ මේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කරන්න නමින් රාජ්‍ය ආයතන ටික විකුණන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි තිබ්බද නැද්ද? මේවට උත්තර දෙන්නකෝ එහෙනම්. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ හරි ආර්ථික අර්බුදයක් නිසා ලංකාවේ ඩොලර් නැති හින්දා ඔන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිත් පිළිගනිමින් ඒ කොන්දේසිත් ක්‍රියාත්මක කරමින් දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයවල පළමුවෙනි වාරකයක් නිකුත් කරලා තියෙනවා. ඒ නිසා දැන් ඔන්න ජනතාවට සහනම් වෙනවා රනිල් වික්‍රමසිංහ ආපු හින්දා තමයි මේක වෙලා තියෙන්නේ. මේ මොකුත් හින්දා නෙවෙයි උනේ. ගෝඨාභය රාජපක්ෂ හිටියා නම් ගෝඨාභය රාජපක්ෂටත් යන්න වෙන පාර මේක තමයි. අපි අහන්නේ වෙන උත්තර තිබ්බද? වෙන උත්තර නැති හින්දා මිනිස්සු ගහලා පැන්නුනේ. දැන් රනිල් වික්‍රමසිංහටත් අවිල්ල තියෙන උත්තරේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. අපි අහන්නේ එක ප්‍රශ්නයක් තියෙනවා අපිට පුළුවන් නම් මේවට උත්තර දෙන්න කවුරු හරි මේ ඉන්න ආර්ථික විශේෂඥයෝ අරේ මේ ඉන්න කට්ටිය. දැන් විපක්ෂයේ ඉන්න ආර්ථික විශේෂඥයෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සුද්ධ කරනවා. අපි අහන්නේ ලංකාවේ ඩොලර් ප්‍රශ්නයක් තිබුණා. ලංකාවේ විදේශ විනිමයට ණය ගෙවන්න විදේශ විනිමය ඉවර වෙලා ඊට පස්සේ බැසිල් රාජපක්ෂලා හොරගම් කරලා ඩොලර් සංචිත නැති වුණා. විදේශ විනිමය සංචිත ඉවර වුණා. හරිද? දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යෝජනා කරනවා මේ ලංකාවේ රාජ්‍ය ආයතන ටික ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කියලා. හරිද? දැන් ඩොලර් ප්‍රශ්නේ උත්තරේ විදිහට ඇයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරි ආර්ථික විශේෂඥයන් හරි යෝජනා කරන්නේ නැත්තේ ලංකාවට ඩොලර් එන ක්‍රමවේදයන් ටික විකුණුවා ඒ ටික නැවත පවර ගන්න කියලා යෝජනා නොකිරීමේ හේතුව කුමක්ද? දැන් අපි දන්නවා ලංකාව තියෙන්නේ ප්‍රධාන මුහුදු මාර්ගේ. මේ මුහුදු මාර්ගේ යන නැව් වලට සේවා සපයනවා කියන එක අනිත් රටවල් වල නම් ආදායම් මාර්ගේ. දැන් අපේ රටේ කොළඹ වරායේ නැව් තෙල් ලංගනේ තියෙන්නේ ජෝන් කීල්ස් එකට. ඒකට ලංකාවේ ආණ්ඩුවට ආදායමක් එන්නේ නැත. ඊට පස්සේ ත්‍රිකුණාමල වරායේ මේ නැව් තෙල් ලංගනේ තියෙන්නේ ඉන්දියාව. ලංකාවේ ආණ්ඩුවට එකෙන් මොනවත් විදේශ විනිමයක් ඩොලර් එන්නේ නැත. ඊට පස්සේ හම්බන්තොට වරායේ නැව් තෙල් ලංගනේ තියෙන්නේ චීනෙට. දැන් මේක එන්නේ නැහැ. අපි අහන්නේ දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටවල් වල ආර්ථිකය නගා සිටීම සඳහා මාර එකක් කරනවා නම් අපිට මේනේ සරල සත්‍ය පේන්නේ නැත්තේ. දැන් මේවා ඔක්කොම මේ වෙන රටවල් වලට ඒවයි තියෙන සමාගම් වලට ඇදිලා යද්දි ඇයි මේක පේන්නේ නැති? දැන් සිපෙට්කෝ එක විකුණන්න හදනව පෞද්ගලික අංශය. ඒකට තර්කය කියන්නේ මොකද්ද? තර්කය තමයි රජය බිස්නස් නොකළ යුතුයි. රජය බිස්නස් කරන එක වැරදි. රජය බිස්නස් කරන්න ඕනේ නැහැ. දෙන්නේ කාට? චීන රජයට. දැන් එතකොට මොකද්ද මේ තර්කය? දැන් චීන රජය රජයේ කම්පැනි වලට මේවා දෙද්දි ඒ රජයට බිස්නස් කරන්න හොඳ වීමයි හරිද? අපිට බිස්නස් ඒ කියන්නේ අපේ රජය ඒවා පවත්වාගෙන යන්න හොඳ නොවීමයි අතරේ තර්කේ කවුරු හරි අපිට පැහැදිලි කරන්න. මේ ආර්ථික විශේෂඥයෝ පුළුවන් නම් අපිට මේවා පැහැදිලි කරන්න. ඒ නිසා මෙතන බොහොම පැහැදිලි දැන් අපිට පෙන්වන අලුත් සෙල්ලම. එක පැත්තකින් ඔන්න දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ටික ආපු ගමන් මේක හරියට අර විදුලි බිල වැඩිවීම වගේම තමයි. කියන්නේ විදුලි බිල වැඩිවීමට පෙර විදුලිය කැපුවා. ජනතාව බරපතල පීඩාවක් හිටියා විදුලි කප්පාදු සම්බන්ධයෙන්. උසස් පෙළ විභාගය පවත්වන වෙලාවෙදිත් අධිකරණ නියෝගයක් ආවා විදුලිය කපන එක නවත්තන්න. ආණ්ඩුව මොකද කරේ? නෑ කපන්න වෙනවා කියලා කැපුවා. උසස් පෙළ විභාගෙත් ඉවර වෙලා දවස් කීපයක් ගියාට පස්සේ ආණ්ඩුව කිව්වා විදුලි බිල වැඩි කරන්න. විදුලි බිල වැඩි කරා. වැඩි කරපු දවසේම රෑ ඉඳලා විදුලිය කපන එක නතර වුණා. දැන් ඔන්න මේ පැත්තෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයක් එනවා. ඒකත් එක්ක ඉතිහාසයේ වැඩිම මිලකින් වැඩි වෙච්ච ගෑස් ඉතිහාසයේ වැඩිම මිලකින් අඩු වෙනවා. බඩු මිල අඩු වෙනවා කියලා කියනවා. හරි. අනම් මනම් එනවා කියලා කියනවා. හරි. මේවා එකක්වත් එකිනෙකට වෙන වෙනම සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඒ නිසා මේ ඔක්කොම එක චිත්‍රපටියක එකට සම්බන්ධිත ජවනිකා. හැබැයි අපිට පෙන්වන්නේ වෙන වෙනම. අපි අන්න ඒක හරියට තේරුම් ගන්න ඕන. මේ චිත්‍රපට එකම චිත්‍රපටියේ කොටස් අපිට චිත්‍රපටි 3-4ක් විදිහට එක එක කාලවලට හෝල් වල දාලා පෙන්නනවා. හරි. ඒ නිසා අපි ජනතාවට කියන්නේ මේකෙන් ඔබේ ප්‍රශ්න වලට උත්තර හම්බෙලා තියෙනවද බලන්න. එක පැත්තකින් ගෑස් එක අඩු වෙන්න ඕන ප්‍රමාණයෙන් නෙවෙයි. අපි අහන්නේ දැන් තෙල් පහුගිය කාලේ වැඩි වෙච්ච ප්‍රමාණයෙන්ද අඩු උනේ? බස් ගාස්තු අපි අදත් අහනවා. කොවිඩ් වසංගතයේ වෙලාවේදී වැඩි වෙච්ච බස් ගාස්තු දැන් අඩු වෙලාද තියෙන්නේ? ඒ නිසා ජනතාවට සහන දෙන එක තමයි ආණ්ඩුවේ වැඩේ. ඒ නිසා අපි කියනවා දැන් අපිට කියන උද්ඝෝෂණ කරන්න එපා. දැන් අපි දන්නවා අපි හැම සිකුරාදාකම යූත් ෆෝ චේන්ජ් සංවිධානයේ විදිහට තවත් සංවිධානات මේ ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක අඛණ්ඩ විරෝධතා පවත්වාගෙන ඉන්නවා. මොරටුවේ කරනවා, කඩවත කරනවා, කෑගල්ලේ කරනවා, අපි නුගේගොඩ කරනවා, ඊට පස්සේ දියතුවේනේ කරනවා, මීගමුවේ කරනවා, දෙහිවල කරනවා. මේ හැමතැනම තමන්ගේ ප්‍රශ්නයක් කරගෙන මිනිස්සු පාර බැහැ. දැන් අපිට ආරංචි වෙලා තියෙනවා මේ සිකුරාදා නුගේගොඩ හැමදාම පවත්වන උද්ඝෝෂණේ දැන් නවත්තන්න කාලේ හරි කියලා
පොලිසිය රෝඩර් එකක් ඇවිල්ලා තියෙනවා. එදා අපි දැක්කා මාර්තු 31 වෙනිදා මිරිහානේ ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට විරෝධය දැක්වීමට අවුරුද්දක් සම්පූර්ණ වුණා. ඒක සමරන්න මේ සාමාන්‍ය විරෝධතාකරුවන් ක්‍රියාකාරීන එකතු වුණා. සාමාන්‍ය මිනිස්සුත් එක්ක. අපි දැක්කා මේ 50 ප්‍රතිතස්ත 50 සම්මත වෙන්නත් කලින් පේමන්ට් එකේ ඉද්දි පොලිසිය ඇදලා අරගෙන ගහනවා අපි දැක්කා. දැන් එතකොට ඒකත් IMF එකේ කොන්දේසියක්ද? ඒ කියන්නේ මිනිස්සුන්ට පේමන්ට් එකක්වත් බෝඩ් එකක් අල්ලගෙන ඉන්න දෙන්න එපා කියලා ජාත්‍යන්තර මුල්ල හැරෙන්න දෙන්නේ කොන්දේසියද? මොකද දැන් මේගොල්ලෝ කියන්නේ ඒගොල්ල ටොයිලට් එකට යන්නේ දැන් වැසිකිලි පාවිච්චි කරන්නේ ජාත්‍යන්තර මුල්ල හැරමුදුලේ කොන්දේසිය අනුව ඒගොල්ල ඒවත් බලාගෙන ඉන්නවා ඒව අප්සෙට් ගියොත් ණය එන්නේ නැති වගේ කියන්නේ. ඒත් අපි අහනවා කොහෙද ප්‍රජාතන්ත්‍රවාදයේ උල්ලංඝනය කරමින් නීති සම්පාදනය කරන්න ප්‍රජාතන්ත්‍රවාදයේ උල්ලංඝනය කරමින් දේවල් කරන්න කියලා ජාත්‍යන්තර මුල්ල හැරමුදුලේ කොන්දේසියට තියෙන්නේ. දැන් මේ ණය ආවට පස්සේ අපි අහනවා මේවා දැන් මේවා නිකන් නෙමෙයි ජාත්‍යන්තර මුල්ල හැරමුදලත් කිව්වනම් මේ ලංකාවට මෙන්න මේ කොන්දේසි දාලා තිනවා මෙන්න මේ නිසා තමයි මේවා දෙන්නේ අරේ මේ කියලා මං කියන්නේ මේ ප්‍රෝඩාවට අපි අහුවෙන්න ඕනේ. පහුගිය කාලෙදි මානව හිමිකම් ගැන කතා කරපු, ඒව ගැන පාරම්බාපු, පුදුම කැක්කුමකින් කතා කරපු අය දැන් ප්‍රතිදස්ත බණ්ඩාර පක්ෂව කතා කරනවා. ඒගොල්ලෝ කියනවා මේක ගේන්න ඕනේ. ආර්ථිකය අරන් යන්න මේක ගේන්න ඕනේ. අපි පුංචි තර්කයක් විතරක් කියන්නම්. පුංචි මේ කතාවක් විතරක් කියලා මේ සාකච්ඡාව අවසන් කරනවා. ඒ තමයි 1977 දී JR ජයවර්ධනලා බලයට පත් වෙලා මෙරට විවෘත ආර්ථිකය ගෙනා. නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ගෙනා. ඒකේ වේදනාව ඒකේ දුක තමයි දැන් අපි ගෙවමින් ඉන්නේ. විරුද්ධ ආර්ථිකය ගෙනාවම කිව්වේ ලංකාව සුඛිත මුදිත රාජ්‍යයක් බවට පත් වෙනවා, මෙරටේ ජනතාව තමන්ගේ ජීවිතවල ඉහළම ප්‍රතිලාභ අත්කර ගන්නවා කියලා තමයි කිව්වේ. 77 JR ජයවර්ධනලා 78 විරුද්ධ 77 විරුද්ධ ආර්ථිකය ගෙනල්ලා 78 ගෙනාවා විධායක බලතල සහිත ජනාධිපති ධූරයක් සහිතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනාවා 1978. ඒකේ තියෙනවා විධායක ජනාධිපති ධූරය. විධායක ජනාධිපති ධූරයේ ගේන වෙලාවේදී JR ජයවර්ධන කිව්වේ මේකෙන් කරන්න බැරි ගෑණියෙක් පිරිමියෙක් කරන එකයි පිරිමියෙක් ගෑණියෙක් කරන එකයි විතරයි කියලා. එහෙනම් ඒ විධායක ජනාධිපති ක්‍රමයේ ගෙනාවේ බොහොම නිශ්චිතවම විවෘත ආර්ථික ප්‍රතිපත්ති, නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරද්දී අධ්‍යාපනය විකුණන්න වෙනවා. සෞඛ්‍ය විකුණන්න වෙනවා. ප්‍රවාහනයේ පෞද්ගලීකරණය කරන්න වෙනවා. ආණ්ඩුවට ලාභ හම්බෙන ටෙලිකොම් එක හරි, ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව හරි, විදුලි බල මණ්ඩලය හරි, ජල සම්පාදන මණ්ඩලය හරි, ශ්‍රී ලංකන් ගුවන් සමාගම හරි, රක්ෂණ සංස්ථාව හරි, මේ ඔක්කොම පෞද්ගලික අංශයට විකුණන්න වෙන එක නවත්තන්න බැරි වැඩක් වුණා. JR ජයවර්ධනලා ඒක දන්නවා. ලෝකෙම මේ ආර්ථික න්‍යාය මේ රට ගේන්න උදව් කරපු ලෝක බලවත්තු ඒක දන්නවා. ඒ නිසා ඒගොල්ලන්ට උනුණා ජනතාව මර්ධනය කිරීම සඳහා යම් බලතල තියෙන ව්‍යුහයක්. ඒක තමයි විධායක ජනාධිපති ධූරය. ඒක තමයි 1978 කියන ව්‍යවස්ථාව. ඒ ව්‍යවස්ථාවට දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන 21ක් වෙලා තියෙනවා. අපි අහනවා ඔය 21කින් එකක් අපිට කියන්න ජනතාවට ඇත්ත පරමාධිපත්‍ය දීම. ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරමු. අධ්‍යාපන අයිතියක් කියලා ආපු, සෞඛ්‍ය අයිතියක් කියලා ආපු, පරිසරයේ අයිතියක් කියලා ආපු, රැකියාව අයිතියක් කියලා ආපු, ප්‍රවාහනයේ අයිතියක් කියලා ආපු එක ව්‍යවස්ථා සංශෝධනයක් කවුරු හරි තියෙනවා නම් අපිට කියන්න. තාමත් එන්නේ ප්‍රතිත්‍රස්ත පනත් වගේ අමුමමු මිලේච්ඡ මිනිහෙකුට කතා කරන්න බැරි වචනයක් කියන්න බැරි, හොරෙකුට හොරා කියලා කියන්න බැරි පනතක් එමින් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී අමුමමු උල්ලංඝනය කරන. ඒ අස්සේ තමයි අපිට කියනවා ගෑස් මිල රුපියල් 1000කින් අඩු වෙච්ච හින්දා පාඩුවින් දු. අපිට කියනවා තෙල් මිල රුපියල් 40කින් 50කින් 60කින් අඩු වෙන නිසා පාඩුවින් දු. බස් ගාස්තු රුපියල් 112.9කින් අඩු වෙච්ච හින්දා පාඩුවින් දු කියලා අපිට කියනවා. අපි අහනවා අපේ ජීවන වියදමට සාපේක්ෂව මේ අඩුවීම් සිද්ධ වෙලාද කියලා අර ආර්ථික විශේෂඥයෝ පොඩ්ඩක් අපිට කියනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ගැන අපි අහපු ප්‍රශ්න වලට කියන අධ්‍යාපනයේ විකිණීම, සෞඛ්‍ය විකිණීම, රාජ්‍ය ආයතන ප්‍රතිවගත කියන ඩොලර් නෙවෙයි රුපියල්වත් නැති වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිින් ද ආණ්ඩුවට හම්. ආණ්ඩුවට ආදායම අහිමිවීම නිසා ඊළඟ ප්‍රහාරය එන්නේ ජනතාවට. ඇයි? ජනතාවට දෙන සේවාවන්, ජනතාවට පහසුකම් සපයනවා ජනතාවගේ අයිතීන් තමයි අමුවේ කප්පාදු කරන්නේ. එහෙනම් අපි කියනවා මේකට උත්තරේ තියෙන්නේ තවත් මේව දිහා කට අරගෙන බලාගෙන ඉන්න එක නෙවෙයි. අපි දේවල් පහුගිය කාලේ දිනාගත්තා නම් දිනාගත්තේ අරගල කරලා. ඒ නිසා තමයි අපි කිව්වේ තවත් විධායක ජනාධිපති ධූරය. දැන් ඡන්ද නැහැ. අපි අහන්නේ දැන් අමුවේ ප්‍රජාතන්ත්‍රවාදී උල්ලංඝනය කළා ඡන්ද නැතුව තියෙනවා. අපි අහනෝ මේ ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරන මහලොකු ජාත්‍යන්තර සංවිධාන, ලංකාවේ ඉන්න සංවිධාන මොකද්ද ඒකට කරන්නේ? මොකද්ද ආණ්ඩුවට කරන බලපෑම? ඡන්ද නැවැත්තුවා. දැන් පළාත් පාලන මැතිවරණය ගැන කෝ තිබ්බ කතා බහ. පළාත් පාලන මැතිවරණය නැහැ දැන් 25 වෙනිදා ඡන්දයක් නැහැද? මේක තියලා රනිල් වික්‍රමසිංහ එයාට ඕනෙලා ඡන්දෙ ගන්න එක නම් ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ අපි කියනවා ඒකට අපි එකඟ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි කියලා කියන්නේ අධ්‍යාපන විකිණීම නම්, සෞඛ්‍ය විකිණීම නම්, පරිසර නීති, කම්කරු නීති වෙනස් කරලා
මේ රටේ පරිසර පද්ධතිය විනාශ කරන එක නම් කම්කරුවට තියෙන අයිතීන් විනාශ කරන එක නම් ඒකට අපි කිසිසේත්ම කිසිසේත්ම අපේ එකඟතාවයක් නැත අපි අරගල කරන එක නවත්තන්නෙත් නැත දැන් හෙට දවසේ අපිට ආරංචි තියෙනවා සිගුරාද දවසේදී පොලිසිය මේ උද්ඝෝෂණය පවත්වන්න ඉඩ දෙන්නේ නැහැ කියන එකට අදාළ තොරතුරු අපිට ලැබෙමින් පවතින. ඒ නිසා අපි කියන්නේ දැන් මේ සෙල්ලම් දා මේ මාර්තු 31 වෙනිදා පොලිස් නිලධාරියෙක් ගුව නුගේ කොට ඇවිල්ලා හැමදාම උඹලා සෙල්ලම් දානවා බලාගෙන. අපි කියන්නේ අපි තමයි සෙල්ලම් දාන්නේ. ඉතින් මේ රටේ මිනිස්සුනේ සෙල්ලම් දාන්නේ වෙන කවුද? ඒ කියන්නේ මේ රට මිනිස්සුන්ගේ නම් මේ නිල ඇඳුම් ඇඳගත්තු මිනිස්සුන්ගේ බදු මුදලින් නඩත්තු වෙන ඇයට නෙමෙයි සෙල්ලම් දාන්න පුළුවන්. සෙල්ලම් දාන්න පුළුවන් මේ රටේ මිනිස්සුන්ට. ඒ නිසා රනිල් රාජපක්ෂට අපි කියනවා අපි අපේ අරගලයේ ඉල්ලීම් තිබුණා. ඒ තමයි අපිට විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න, ඒ වගේම ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරන්න, මර්ධන නීති අහෝසි කරන්න, දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න, අලුත් ජනතා ව්‍යවස්ථාවක් ගෙනලා ජනතාවගේ අයිතීන් තහවුරු කරන්න, ජනතා නියෝජිතින් නැවත කැඳවීමේ බලය දෙන්න, බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න, සාමාන්‍ය ජනතාවට බදු බර දෙන්නේ නැතුව ධනපති කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් ධනපතියන්ගෙන් බදු ගහන්න කියලා අරගලයේ ඉල්ලීම් තිබුණා. මහජන කවුන්සිල් පිළිගන්න කියලා අරගලයේ ඉල්ලීම් තිබුණා. ඒ ඉල්ලීම් දිනා ගන්න තුරු අපේ සටන ඉවර වෙන්නේ නැහැ. අපි ජනතාවටත් කියනවා මේ හම්බෙන සංදර්ශන මේ හම්බෙන මාධ්‍ය සංදර්ශන සහ මේ විජ්ජා විගඩන් වලින් ආපහු ඇස් නිලංකාර කරගන්න එපා. ජන බලයක් සම්බන්ධයෙන් ජනතාව ඒකරාශී වීම සම්බන්ධයෙන් පහුගිය කාලෙදී අපි දෙවන්ත අත්දැකීමක් ලැබුවා. ඒක තමයි අපිට තියෙන එකම පාර අපේ දරුවට අනාගතයක් හදන්න යහපත් සමාජයක් හදන්න. මේ ආර්ථික න්‍යාය ෆේල් වෙලා ඉවරයි. ධනවාදය වැටිලා ඉවරයි. ඒ ධනවාදයට මුක්කු ගහන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් විතරක් නෙවෙයි තව මොනවා ආවත් ඒ ධනවාදී වැටිච්චකට මුක්කු ගහන්න බෑ. ඒ නිසා ඊට එහා ගිය අලුත් ආර්ථික ප්‍රතිපත්තියක් අලුත් ආර්ථික න්‍යායක් වෙනුවෙන් අපිට සටන් කරන්න වෙලා තියෙනවා. සිස්ටම් චේන්ජ් එකක් වෙනුවෙන් ඒක කරන්න වෙන්නේ රනිල් වික්‍රමසිංහලා රනිල් රාජපක්ෂලා හරි ඊළඟට බලයට එන්න ඉන්න තව විධායක ජනාධිපති කෙනෙක් එක්ක හරි නෙවෙයි. ඒව අහෝසි කරපු ජනතා බලය සහතික කරපු දියවන්නාවෙන් එළිය බලයක් සහතික කරපු ජනතාවට බලය හම්බෙන ව්‍යවස්ථාවක් තහවුරු කිරීම ඇතුලේ පමණයි ඒ වෙනුවෙන් තවදුරටත් සටන් කරන්න ඔබේ හඬ අවදි කරන්න සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න මාධ්‍ය ඉඩකඩ පාවිච්චි කරන්න පැකිලෙන්න එපා. මේ පනත తాවකාලිකව නෙවෙයි සම්පූර්ණම අහෝසි කළ යුතුයි. ඒ වගේම තමයි මේක හරහා ඊළඟට එන මර්ධනයේ පරාජයට පත් කරන්න නම් අපි සියලු දෙනා ඒකාබද්ධව මේකට එරෙහිව සටන් කළ යුතුයි කියන පණිවිඩය තමයි අපි අද දවසේදී ලබා දෙන්නේ. දැන් ඔබලා පිළිගන්නවද ඔබතුමාලා තමයි අරගලිය කරේ කියලා? අපි විතරක් නෙවෙයි දහස් ගාණක් මේ අරගලේ කොටස්කරුවන් සමාජිකයින් බවට පත් වෙලා හිටියා. අදටත් මම හිතන්නේ විශාල ප්‍රමාණයක් උසාවිවල මාසෙකට දෙක අවස්ථා දෙක තුනක් උසාවිවලට එනවා. ඒ වගේම තමයි මේ අරගලේ රටේ මිනිස්සු කරේ. අපි ඒකේ කොටස්කාරයෝ බවට පත් වෙලා හිටියා. අපි ක්‍රියාකාරීව සම්බන්ධ වුණා. අපි කිසිම වෙලාවක කොහෙවත් අපි නීති ඉස්සරහවත් උසාවි ඉස්සරහවත් පොලිසිය ඉස්සරහවත් ඒක ප්‍රතික්ෂේප කරලත් නැහැ. අපි අරගලේ හිටියා. අපි අරගලේ අදත් ඉන්නවා. ක්‍රියාකාරී විදිහට ඉදිරියටත් අපි සම්බන්ධයි. ඔව්. ඒ අරගලෙන් බලාපොරොත්තු වෙන්නේ සිස්ටම් චේන්ජ් එකක්. දැන් ලැබිලා තියෙන සිස්ටම් චේන්ජ් එක වෙනස් එකක්. 69 ලක්ෂයකින් බලයට ආපු පුද්ගලයෙක් කෙලවලා 1 සීට් එකකින් ආපු පුද්ගලයෙක් බලය අරගෙන රටේ ජනතාවට කට්ටියක් කියනවා සෙතක් කරා කියලා ඔබතුමාලා කියනවා විනාශයක් කරනවා කියලා. මේ සිස්ටම් චේන්ජ් එකකින් හම්බෙච්ච පිළිතුර හොඳයිද? නෑ, අපි හිතනවා මේ අරගලෙන් සිස්ටම් චේන්ජ් එකකින් මේ අරගලේ ඉවරුන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කිව්වේ අරගලේ ඉවර නෑ, දිනනතුරු හැරෙන්නේ නෑ කියලා පණිවිඩයක් අපි සමාජයට දුන්නේ. ඒ නිසා අපි ඒකයි කියන්නේ තාමත් බලය ජනතාව අතරට පත්වීම power to the people කියන එක සිස්ටම් චේන්ජ් කියන එක සම්පූර්ණ වෙලා නෑ. ඒ නිසා තමයි ඔබ කියපු ඒ කියන්නේ එක සීට් එකක් කියන්නේ මැතිවරණේ පෙරදිච්ච. ඇත්තටම මැතිවරණේ පෙරදිලා තමන්ගේ පක්ෂයට ජාතික ලයිස්තු മന്ത്രി ධූරයක් හම්බෙලා ඒකට දාන්න කෙනෙක් නැති හින්දා පාර්ලිමේන්තුව අපු මිනිහෙකුටත් මේ ව්‍යවස්ථාව මේ නීති අනුව පාර්ලිමේන්තුවේ මේ කුමන්ත්‍රණය කරලා ජනාධිපති වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි වෙනස් වෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ මේක නව ව්‍යවස්ථාවක්. මේ ව්‍යවස්ථාවට මුක්කු ගහලත් මේක බේරන්න බෑ. කවුරු හරි හිතනවා නම් ආපහු විධායක ජනාධිපති පුටුවේ වාඩි වෙලා කවුරු හරි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරයි කියලා ඒවා හීන. ඒ නිසා අපිට සිස්ටම් චේන්ජ් එකේ එක කෑල්ලක් තමයි අලුත් ජනතා ව්‍යවස්ථාව. අපි හිතනවා අපි මේ වෙද්දී අපි තරුණ සංගමයක් විදිහට මහජන කවුන්සිලයේ සඳහා ව්‍යාපාරෙත් එක්ක එකතු වෙලා ඒ වෙනුවෙන් ජනතාවත් එක්ක වැඩ කරමින් ඉන්නවා. අපි හිතනවා ජනතාව වෙනස් වෙලා තියෙනවා. අපි හිතනවා මේ අරගලයේ හම්බෙච්ච ලොකුම ජයග්‍රහණය තමයි ඒක. ජනතාව සමන්ගේ සුපුරුදු දේශපාලන චින්තනයෙන් හිතන එක සාම්ප්‍රදායික පක්ෂවලට ඡන්දෙ දීලා මේක බේරන්න පුළුවන් කියන එකෙන් එහාට ගියේ තරුණ ප්‍රජාවක් ජනතාවක් දැන් අපිට හම්බෙමින් යනවා. අපි හිතනවා මේ ජනතාවත් එක්ක එකතු වෙලා තමයි මේ සිස්ටම් චේන්ජ් එක කරන්න පුළුවන්. නැතුව ආපහු පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි මාරු කරලා සිස්ටම් චේන්ජ් එකක් කරන එක ගැන නම් අපි කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. ඔව්, දැන් බලයට එන්න ඉස්සෙල්ලා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා, ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා 77 මෙහාට ආපු හැම බල රජයක්ම ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක්. ඔව්.
නමුත් ඉතින් මේ මැතිවරණ පොරොන්දු කවදාකවත් යථාර්ථයක් වෙයි කියලා ඔබතුමාලා විශ්වාස කරනවා නෑ ඒ නිසා තමයි අපි ඒක විශ්වාස නොකරන නිසා තමයි අපි කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් ගේන්න පුළුවන් ජනතා බලයෙන් ජනතාව සංවිධානය වීම ඇතුළේ විතරයි අලුත් ව්‍යවස්ථාවක විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම මහජන නියෝජිතින් නැවත කැඳවීම බලය මේ දැන් හම්බෙන වරදාන වරප්‍රසාද අහිමි කරලා ඉතින් සාමාන්‍ය කම්කරුවෙකුගේ වැටුප් හම්බෙන ජනතා නියෝජිතයෙක් පත් කර ගැනීම ඔන්නෝය කියන කාරණා ඉෂ්ට කරත් විශේෂයෙන් ජාතිවාදී ආගම්වාදී වගේ එකකට ඉඩහල හදන්න නැති ව්‍යවස්ථාවක් කියන එකක් ගේන්න වෙන්නේ මේ රටේ මිනිස්සුන්. ඒ නිසා තමයි අපි එදා කියපු සරන් පාඩේම අදත් කියමින් ජනතාව සංවිධානය කරමින් ඉන්නේ බලය ජනතාවට හම්බෙන තත්ත්වයක් ඇතුලේ තමයි මේක වෙනස් වෙන්නේ. ඒ නිසායි අපි කියන්නේ මැතිවරණයේදී මේ කවුරු හරි වාඩි කරා කියලා අපි ඒකයි අපි මැතිවරණයට ඉදිරිපත් වෙද්දී අපි තරුණ සංගමයක් විදිහටත් අපේ දේශපාලන ව්‍යාපාරයට අපි සම්බන්ධ වෙලා දේශපාලන ව්‍යාපාරයක අපි වැඩ කරනවා ඒ වෙලාවෙදිත් අපි කියන්නේ මැතිවරණයේදීත් අපි ජනතාවට දීපණ විදිය තමයි මේක මේ අපිව යවලවත් බේරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි මේකට මහජන බලයක් හදන්න ජනතා බලයක් හදන්න බලයේ දියවන්නාවෙන් එළියේ ස්ථාපිත කරාම තමයි මේකට ඇත්ත උත්තරේ හොයන්න පුළුවන් කියන පණිවිඩය දුන්නේ නිසා අපි ඒ නිසා අපිට කිසිම විශ්වාසයක් නැහැ දැන් මැතිවරණ වේදිකාවල කියන පොරොන්දු වලටත් අර කලින් තත්ත්වෙම තමයි තියෙන්නේ අපි ඒක තමයි අපි අහන්නේ දැන් මේ පුටුවේ වාඩි වුණාට පස්සේ ඒක අයින් කරනවා කියලා එකක් වෙන්නේ නැහැ එහෙනම් ඊට කලින් මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕනේ ඊට කලින් ව්‍යවස්ථාව කියන්න ඕනේ මෙන්න ව්‍යවස්ථාව දැන් අරගලියට පෙර දේශපාලඥයෝ එපා කියපු කට්ටියම මැතිවරණයක් ආවම දේශපාලඥයෝ පස්සේ කඩේ යන තත්ත්වයක් තියෙනවා එහෙම තත්ත්වයක් තුළ ඔබතුමියලා කියන ඔය තත්ත්වය උදා කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා නෑ අපි ඒකයි කිව්වේ ඒක පරණ තත්ත්වෙම නෙවෙයි තියෙන්නේ අපි දන්නවා කලින් තිබුණා මේ රටේ මිනිස්සු සාමාන්‍ය පුරුද්දක් තිබුණා මොන දේ කරත් Tamanගේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ පෞල් වලින් ආපු ඒවා Tamanගේ කුලය මේවා සලකමින් මැතිවරණවලදී ඡන්දේ ප්‍රකාශ කරපු අවස්ථා පහුගිය කාලයක් තිස්සේ අපි දැක්කා. හැබැයි මේ ප්‍රවණතාවේ යම් වෙනසක් අපිට පේන්න තියෙනවා. මිනිස්සු අරගලයේ සම්බන්ධයෙන් විශ්වාසක ඉන්නවා කියලා අපිට පේන්න තියෙනවා. නමුත් ඒක කලින් තත්ත්වේ නොඋනත් අපි විශ්වාස කරනවා අපි අකණ්ඩව මේ අරගලයේ පණිවිඩයේ ඉදිරියට ගෙන යාමෙන් ජනතාව එතෙන්ට ගෙනියන්න පුළුවන් කියලා. සා ජනතාව සවිඥානික කරන්න පුළුවන්. ජනතාව ක්‍රියාකාරීත්වයට ගේන්න පුළුවන් කියලා. මොකද මීට අවුරුදු ගානකට කලින් අපි උදාහරණ ගත්තොත් 2019 කලින් එහෙම ශිෂ්‍ය ව්‍යාපාරේ පාර්ට් බහිදි මිනිස්සු ශිෂ්‍ය ව්‍යාපාරේ බැන්නා. මිනිස්සු කිව්වා මේ මුන් හිරිය දාන්න ඕන මුන්ට මේ කාලා දෙලවැඩි විලා රෙහෙමයි කියලා මිනිස්සු කිව්වා. හැබැයි ඊට පස්සේ ඒ ශිෂ්‍ය ව්‍යාපාරේ නායකයෝ හිරගත කරාට පස්සේ මේ රටේ සාමාන්‍ය මිනිස්සු පාර්ට් බහලා Tamanගේ ජීවිතෙත් පැත්තක තියලා අපිත් අරගලේ කොටස් කරුවන් කියලා දියුරුම් ප්‍රකාශ දීලා ඒ දියුරුම් ප්‍රකාශ නිසා සමහරට Taman අත්තරංගුවට පත් වෙන්න පුළුවන් කියලා දැනගෙන මිනිස්සු අරගල කරා. ඒ නිසා මිනිස්සු වෙනස් වෙලා තියෙනවා සහ මිනිස්සු වෙනස් කරන්න පුළුවන් කියලා විශ්වාස කරන දේශපාලනික තමයි අපි නිරත වෙලා ඉන්නේ. ඒ නිසා අපිට මිනිස්සු ගැන අරගලය ගැන අපිට තාමත් විශ්වාසය තියෙනවා. අපි මේ මත ඉදින් වැඩ කරනවා. ඔව් ඒත් එක්කම දැන් IMF ගැන පාර්ලිමේන්තු විවාදයේදී දැන් පෞද්ගලික කාලේ ජනතාව වෙනුවෙන් පෙනී සිටියා කියන ජනතා ජන ජාතික ජන බල වේගයක්වත් අදහස් දක්වන්නේ අඬ කුමාර දිසානායක මහත්තයා පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අදහස් දක්වන්නේ නැහැ. හරියට මහත්මිය ඉංග්‍රීසියෙන් අදහස් දක්වලා මේක හොඳයි කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ මේ ජනතාවට එකක් දේශපාලන පක්ෂ වශයෙන් පාර්ලිමේන්තුවේ ඇතුලේ තව එකක් නේද මේ ක්‍රියාත්මක කරන්නේ මේ වගේ දෙයක් තුළ ඔය කියන විදිහේ විශ්වාසය ජනතාවට ඇති කරගන්න පුළුවන්ද ඔබ එහෙමයි විපක්ෂය කියලා දැනට ඉන්න ජාතික ජන බලවේගය ඇතුළු පොදුවේ අපේ රටේ විපක්ෂය සමගි ජන බලවේගය ඇතුළුව මේ විපක්ෂය පහුගිය කාලේ අපි හිතනවා අසමත් වුණා ජනතාව අරගලයකින් ගෙනාපු අභිලාෂයන් ඔවුන් විශ්වාස කරන ව්‍යුහයන් තුළ තහවුරු කරන්න ඒ කියන්නේ ඔවුන් තාමත් ඒ සියලු දෙනා ජාතික ජන බලවේගයත් සමගි ජන බලවේගය ඇතුළු මේ විපක්ෂය විශ්වාස කරනවා පාර්ලිමේන්තුව ඔවුන්ගෙන් පිරුණම මේකට උත්තරයක් හම්බෙයි කියලා. හැබැයි ඔවුන් ඉන්න පාර්ලිමේන්තුව තුලත් මේ අඩුම තරමේ මෙවැනි දරුණු විදිහේ අනපනත් දරුණු විදිහේ ඛේදවාචක මහා මිලේච්ච අනපනත් සම්මත වෙද්දී ඒවට විරුද්ධව අඩුම තරමේ හඬක් නැගීම සහ ඒවට විරුද්ධව තීරණාත්මක විරෝධයක් පළ කිරීම කියන එකටවත් යන්න බැරි එකකින් ඔප්පු වෙන එක තමයි අර මිනිස්සු එක වෙලාවක් කියවනේ 225 එපා කියලා. ඔන්න ඔය නිසා තමයි මිනිස්සුන්ට ආවේ මේ ව්‍යුහයන් වලට මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න බැහැ. ඒ නිසා මේ ව්‍යුහයන් තවදුරටත් පැවතිය යුතු නෑ කියන තත්ත්වෙ මිනිස්සු ආවේ ඒ නිසා. ඒ නිසා අපි හිතනවා මේ සියලු දෙනා තෝරාගෙන තියෙන පාර එකයි. ආ මේගොල්ලන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්ති ගත්තත් මේ හැමෝම කියන්නේ අධ්‍යාපන විකුණන්න ඕන සෞඛ්‍ය විකුණන්න ඕන මේවා යම් විදියකට පෞද්ගලීකරණය කරන්න ඕන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඕන රජයේ රාජ්‍ය සේවයේ කප්පාදු කරන්න ඕන මේවා තමයි කියන්නේ. ඒ නිසා අපි හිතනවා ඒ නිසාම තමයි අපි කියන්නේ ඒගොල්ලෝ නියෝජ ඒ සියලු දෙනා නියෝජනය කරනවා. ජාතික ජන බලවේගයත් සමගි ජන බලවේගය ඇතුළේ සිරු විපක්ෂයේ පක්ෂ නියෝජනය කරන ව්‍යුහයන් අසමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි අපි කියන්නේ ජනතා බලයක් හැදෙන්න ඕන කියලා. ඒ නිසා අපි ඒ කවුරුත් විශ්වාස කරන්නෙත් නැහැ. අපි මේ ව්‍යාපාරවලට මැතිවරණයේ විශේෂයෙන් ඒවා ඔක්කොම මැතිවරණ ඉලක්ක කරලා හැදිච්ච ව්‍යාපාර. අපි මැතිවරණ ඉලක්ක කරලා හදන ව්‍යාපාරයක් නෙවෙයි අපේ අරමුණ තියෙන්නේ. අපි ජනතාව සංවිධානය කරන ජනතාව බලයට කියන ජනතා වර්ගලයක් එක්ක සම්බන්ධ කරන ව්‍යාපාර සම්බන්ධයෙන් තමයි අපේ විශ්වාසය තබාගෙන අපි වැඩ කරමින් යන්නේ. ඔව් දැන් ඔබලා කියන විදිහට ඕගොල්ලොත් නීති වෙනස් කරන්න යනවා නම් ගස්තදායකතුලට යන්න ඕනේ. නෑ ඕනේ
විවස්ථාදායක තුලනේ නීතිය වෙනස් කළා පාර්ලිමේන්තුව. ඒ කියන්නේ මං හිතනවා ඔන්න ඕක තමයි අපිට වැරදිච්ච තැන කියලා. ඒ කියන්නේ ගොඩක් අය හිතනවා දැන් තියෙන ව්‍යවස්ථාව, දැන් තියෙන නීතිය, දැන් තියෙන අධිකරණේ මේක තමයි පරම පිවිතුරු එක, මේක තමයි ලෝකේ අවසානය. අපි අහන්නේ 78 අලුත් ව්‍යවස්ථාවක් කල්පනා. දැන් ගෝඨාභය රාජපක්ෂ ගියේ ව්‍යවස්ථාවේ මොනවද ගද්දිරන්නේ? මහින්ද රාජපක්ෂද අරලි ගහමන්දිරින් පැනලා ගියේ මේ ව්‍යවස්ථාවේ මොනවද ගද්දිරන්නේ? ජනතාව VIP වාහන ආයේ පාර යන්න බෑ කියලා කිව්වේ මොන ව්‍යවස්ථාවට අනුවද? මොකුත් එහෙම ව්‍යවස්ථා තිබ්බ දෙයක් නෙවෙයි උනේ. ජනාධිපති මන්දිර අල්ලගත්තේ, අගමැති කාර්යාල අල්ලගත්තේ, මේවා මොන ව්‍යවස්ථාවේ මොන වගන්තිරනුද උනේ? නෑ, ජනතා බලය. ජනතාවගේ බලය හැමෝ ඔක්කොම පරාදයි. ඒ නිසා අලුත් ව්‍යවස්ථාවක් ගෙනේම කියන එක ඇයි ජනතාවට බැරි? මේ ව්‍යවස්ථාව අප්සෙට් නා. දැන් මේකේ තියෙන විධායක බලතල අනුව අපිට බෑ රනිල් වික්‍රමසිංහ. අපි කියනවා රනිල් වික්‍රමසිංහ මිනිමරුවයි. රනිල් වික්‍රමසිංහ 80ට 80 මේ මිනිමරුවා. බඩලන්දේ වදකියා කියලා හැමෝම කියනවා. ඒ රනිල් වික්‍රමසිංහ දැන් උසාවි ගිනේ බෑ. පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕන කෙනෙක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ. වග කියන්න ඕන කෙනේ. ඒක හැමෝම දන්නවා. ඉතින් රනිල් වික්‍රමසිංහ උසාවි ගිනියන්න බැරි ව්‍යවස්ථාවක් අපිට වෙනස් කරන්න බැරි නම් ඒ ව්‍යවස්ථාදායකගේ අසමත් නම් ඒක වෙනස් කරන්න. ඒ ව්‍යවස්ථාදායකගේ ආයෙ ගෙනලා තියෙන්නේ අපිව මර්ධනය කරන ප්‍රතිදස්ත බලතන. අපි කියනවා මේ ව්‍යවස්ථාවට පිටින් මේ පාර්ලිමේන්තුවට පිටින් එවැනි නීති සම්මත කර ගැනීමේ බලය ජනතාවට ඕන. අපි අහන්නේ ජනතා බලයක් එක්ක ඒක කරන්න පුළුවන් කියන විශ්වාසය සහ ඒක කළ හැකි මේ සියලු සම්පූර්ණ ව්‍යවස්ථාවම අයින් කරලා අලුත් ව්‍යවස්ථා ජනතාව කියනෝ නම් අලුත් ව්‍යවස්ථාවක් ගේන්න ඕන කියලා අපි කියන්නේ ඒකයි. අලුත් ව්‍යවස්ථාවකට තියන්න ජනමතිචාරණ. ජනතාවගේ අයිතීන් තහවුරු කරපු අලුත් ව්‍යවස්ථාවකට ජනමතිචාරණ තියන්න. ඒක තියන්නේ නැත්තේ ඒගොල්ලෝ. හරි. හැබැයි අරගලය සටන ජනතාව සංවිධානය වීම ඇතුලේ ඒක කරන්න බැරි එකක් නෙවෙයි. අපි කියනෝ මේ මේ ඔක්කො තියෙන එකක්වත් පරම පිවිතුරු අවසානය නෙවෙයි. මේවා උල්ලංඝනය කිරීමේ හැකියාව මිනිස්සුන්ට තියෙනවා. මේවා අභියෝගයට ලක් කිරීමේ හැකියාව මිනිස්සුන්ට තියෙනවා. නමුත් විධායකයේ ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණ මේ තුනට අවශ්‍ය විදිහට නේද මෙතෙක්කල් ලංකාවෙන්ම ලෝකේ රාජ්‍යයන් වල පැවැත්ම තීරණය වුණේ. ඒක අසමත් වෙලා තියෙන හින්දා නේද 2022 දී 169ක් ඡන්දය ගත්ත ජනාධිපති මිනිස්සු එළිවුණා. ඒ කියන්නේ 169ක් ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවේ 3-2 බලයක් තිබිලත් මිනිස්සුන්ට කන්න බොන්න වතුර ටික ලයිට් ටික දී ගන්න බැරුව gedera යන්න. ඉතින් ඒක මොකටද ඒ? ඒ නිසාම තමයි අපි කියන්නේ මේ වෙනස් කරන්න. නමුත් ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන් පාර්ලිමේන්තුව ඇතුලේ විතරයි කියලා දේශපාලන. නෑ අපි කියනවා ඊට වඩා එහා ගිය. දැන් පාර්ලිමේන්තුවේ කරන්න බෑ කියන එක ඔප්පු වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ කවුරුත් එක්ක කරන්න ලෑස්ති නෑ. පාර්ලිමේන්තුවේකට එවැනි රැඩිකල් වෙනස්කමක් කරන්න තරම් පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ දේශපාලනේ රැඩිකල් දේශපාලනයක් නෙවෙයි. ඒ නිසාම තමයි අපි කියන්නේ ජනතා බලයක් එළිය හැදෙන්නේ. වෙන උත්තරයක් නෑ මේ. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්.